සෙල්සියන්සක 25 උෂ්ණත්වයේදී සහ රසදී මිලිමීටර 750 පීඩනයකදී ජලයේ යටිකුරු විස්ථාපනයේ ඔක්සිජන් වායුවෙන් ඝන සෙන්ටිමීටර 250ක් එකතු කරන ලදී. එතකොට මේ ඔක්සිජන් එකතු වෙච්ච අවකාශයේ අනිවාර්යෙන් පවතිනවා ජල වාෂ්ප. එතකොට අපි ඔක්සිජන් සහ ජල වාෂ්ප මිශ්‍රණය පරිපූර්ණයි කියලා උපකල්පනය කරලා ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය දන්න පුළුවන්. එතන මුළු පීඩනයේ රසදී මිලිමීටර 750 සමාන වෙන්න ඕනේ ඔක්සිජන් වායුවේ පීඩන එකතු කිරීම ජල වාෂ්පල පීඩනය. එතන අපි උපකල්පනය කරනවා මේ ඔක්සිජන් වායුව එකතු වූ අවකාශය O2 වායුව එකතු වූ අවකාශය ජල වාෂ්පෙන් සංතෘප්තයි කියලා. එතකොට අපිට කියන්න පුළුවන් මුළු පීඩනයේ රසදිය මිලිමීටර 750 සමාන වෙනවා ඔක්සිජන් වායුවේ පීඩනය එකතු කිරීම ජල වාෂ්පල පීඩනය. දැන් අවකාශයේ සංතෘප්තිය හින්දා ජල වාෂ්පල පීඩනය ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා ගන්න පුළුවන් රසදිය මිලිමීටර 50යි. ඔක්සිජන් වල පීඩනය රසදිය මිලිමීටර 700ක් වෙන්න ඕනේ. ඔක්සිජන් වායුවේ විතරක් පීඩනය රසදිය මිලිමීටර 700. එතකොට ඔක්සිජන් වායුව වියලපුවාම ඉතිරි වෙන්නේ ඔක්සිජන් පමණයි. එතකොට මේ තිබිච්ච ඔක්සිජන් ප්‍රමාණය තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධේ නියතයි. උෂ්ණත්වය වෙනස් වෙලා නැහැ සෙල්සියස් කිසිවහම. එතකොට ස්කන්ධේ සහ උෂ්ණත්වය නියත විට බොයිල් නියමය දන්න පුළුවන් PV ගුණිතේ නියතයි. එතකොට පීඩනය රසදිය මිලිමීටර 700 ගුණ කිරීම පරිමාව ඝන සෙන්ටිමීටර 250 සමාන වෙනවා මේ අවස්ථාවේදී PV ගුණිතය පීඩනයේ රසදිය මිලිමීටර 750 ගුණ කිරීම පරිමාව ඒකක සුළු වෙනවා 750ට 50ව 15යි 700ට 50ව 14යි 15ට 5ව 3යි 250ට 5ව 50යි. දර ඔක්සිජන් වායු පරිමාව සමාන වෙනවා ඝන සෙන්ටිමීටර් 14 ගුණ කිරීම 50 බෙදීම 3. එතකොට 14 වරක් 50 700යි 700 බෙදීම 3. 4 3 ඒවා 2යි 2 3 6යි 7 6ක් අඩුනහම 1යි 10 3 ඒවා 3යි 3 4 3 9යි 10 9ක් අඩුනහම 1යි 10යි 10 3 ඒවා 3යි 3 4 3 9යි 10 9ක් අඩුනහම 1යි දශම තිත අකට බිඳුවක් දැම්ම 10 3 ඒවා 3යි. ඝන සෙන්ටිමීටර 233.3ක් විතර වෙනවා එකතු වෙන ඔක්සිජන් පරිමාව. ඒතර ඝන සෙන්ටිමීටර 233 කිනාගේ දීලා තියෙන පළවෙනි පිළිතුරට හින්දා ඒ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 1.